සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයන් භදන්තා ධම්ම සවන කාලු අයන් භදන්තා ධම්ම සවන කාලු අයන් භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වතුනි ධර්ම විනිශ්චය සියලු දහම් ගැටළු විසඳන දේශනා මාලාවේ අද නියමිත හිමිනමක් විනයට පිටින් ක්‍රියා කරන විට කළ යුතු දේ කියන මාතෘකාවෙන් ධර්මානුශාසනාව සිදු කරන්න සූදානම් වෙන්නේ. ධර්ම විනිශ්චය දේශනා මාලාව තුළින් වර්තමාන යුගයේ තිබෙන සියලුම දහම් ගැටළු විසඳමින් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේදී පින්බර ධර්මදාන දායකත්වයේ දරන්නේ ගණේමුල්ල පදිංචි සුපින්වත් සුනිල් මැතිතුමා, ප්‍රේමරත්න මැතිතුමා, කාන්ති මැතිනිය, යමුනා මැතිනිය, සත්පුරුෂ පින්වතුන් සහ දූතරුවන් සියලු දෙනා විසින්. එම සැදැහැබර සත්පුරුෂ පින්වත්නගේ පින්බර දායකත්වයෙන් අද දවසේදීත් ධර්ම විනිශ්චය ධර්ම දේශනාව සිදු කරනු ලබනවා. ඇමරිකාවේ පදිංචි සුපින්වත් චතුරංග මැතිතුමා, රුචිරංග මැතිතුමා පින්වතුන් සංවිධානය කරන මේ පින්බර වැඩසටහනේ ධර්මදායකත්වයේ දරණ ඒ සැදැහැති පුණ්‍යවන්තයින්ගේ නමින් පාළුව සපත්තු සාංසාරික ඥාතීනට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලසුන්නසන්නට මේ පුණ්‍ය ධර්මයෝ උපකාරක හේතු සම්පත්ම වේවා. පින්වතුනි, අද මාතෘකාව හිමිනමක් විනයට පිටින් ක්‍රියා කරන විට කළ යුතුදී කුමක්ද? වර්තමානයේ අතිශයින්ම කාලෝචිත මාතෘකාවක්. අපි මේ මාතෘකාවේ මුලින්ම පැවිදිවීමේ අරමුණ භික්ෂුව සහ සමන වේසධාරියා අතර ඇති වෙනස ගැන පැහැදිලි කරනු ලබනවා. පැවිදිවීමේ අරමුණ සබ්බදුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහීත්වා පබ්බාජීත මම්බන්ති අනුකම්පං උපාදාය. සියලු දුක් නැති කරන්නට නිවන් දැකීම මරමුණු කරගෙන මේ කසාවත අරගෙන මාව පැවිදි කරන්න කියලා ඉල්ලමින් නිවන් දැකීම අරමුණු කරගෙන පැවිදි වෙන්නේ. නිවන් දැකීමේ පිපාසයේ නිවන් දැකීම අරමුණු කරගෙන පැවිදි වෙනකොට ඒ අරමුණ සතියෙන් වෙනස් වෙන්න පුළුවන්. කෙලෙස් බර වෙනකොට මාසයෙන් අවුරුද්දෙන් වෙනස් වෙන්න පුළුවන්. කෙලෙස් ගොඩක් අධික බර වෙනකොට අර ආනන්ද තෙරුන් වහන්සේ පිටුපසින් ගියපු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ, ස්වාමීනි මට තවදුරටත් පිණ්ඩපාතේ වැඩම කරන්න බෑ, මගේ හිත හොඳටම රාගයෙන් පීඩාවට පත් වුණා වගේ සිත වෙනස් වෙන්න පුළුවන්. නමුත් පැවිදි වෙලා හිටියේ සතියක්ද මාසයක්ද අවුරුද්දක්ද ජීවිත කාලයේමද? මේ ජීවිතයේ හෝ ඉක්මන් භවයක මගපල් ලබා සසදින් එගොඩ වෙන්නට ඒක උපකාර වෙනවා. පැවිදි වෙන්නේ නිවන් දැකීම අරමුණු කරගෙන. ඒ පින්බර රහතන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා බවට මේ ජීවිතයේදීම පත් වෙන්න පුළුවන් කියලා දන්න හින්දා. පින්වත්නි, හැබැයි ඒ අරමුණ එහෙම වුණාට ඕනෑ තරම් ඒ අරමුණ අතරමඟදී වෙනස් වෙන්න පුළුවන්.
වෙනස් වෙනකොට කෙලෙස් බර වෙනකොට ඒ අරමුණ අනාගතයට හානියක් නොවන විදිහට අරමුණ ඉෂ්ට කරගන්න අනාගතයේදී හානියක් නොවන විදිහට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගොඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ පැවිදි වෙලා සතියක් මාසයක් දෙකක් තුනක් ඉන්නකොට කෙලෙස් හොඳටම බර වෙනවා. නිවන් දකින අරමුණ වෙනස් වෙනවා. නමුත් ශාසනයේ ඇතුළත ඉඳිමින් පරාජිකා වගේ තත්ත්වයකට පත් වුනොත් මේ ජීවිතේ මගපල් ලබන්න බැරි වෙනවා. ඒ නිසා අර රැස් කරගත් කුසල කර්මත් ඇතුවේ සතිය හරි මාසය හරි රැස් කරගත් කුසල කර්මයන් ඇතුව ඒ ඇයට ගිහි ජීවිතේට නැවත ඇතුල් වෙන්න පුළුවන් විදිහට හරි සාමනීර වෙන්න පුළුවන් විදිහට හරි බුදුරජාණන් වහන්සේ ඉඩකඩ සකස් කරලා තියෙනවා. මේ ගැන ගොඩක් ගිහි ඇත්තු දන්නේ නැහැ. ඒ නිසා ඒ අය යම් යම් විනය විරෝධී ගැටුවලදී නොදන්නා කම නිසා ඉතා විනාශකාරී විදියට හැසිරෙනවා. භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වෙන්නේ පින්වත්නි ඒ අරහත් දචය දැරීමෙන් නෙමේ. අරහත් දචය දැරීම සමගම ඒ ස්වාමීන් වහන්සේ සාමණේර දස්සීලයේ හෝ එහෙම නැත්නම් උපසම්පදා කෝටිය සංවර සීලයේ පිහිටන්න ඕන. එතකොට ඒ සීලය අනුව ඒ භික්ෂූන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ නමගේ සාමණේර හෝ උපසම්පදා භූමිය නියෝජනය කරනවා. පැවිදි ජීවිතයට ඇතුළත් වෙනකොට අරහත් දචය දැරීම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සිද්ධ වුණු විදිය කොහොමද කියලා අපි ඔබට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට භික්ෂූන් වහන්සේ නමක් නම් අනිවාර්යයෙන්ම සාමණේර ස්වාමින් වහන්සේ නමක් දසසිල් රකින්නට ඕනේ. උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් කෝටිය සංවර සීලය එහෙම නැත්නම් අපේ 227ක් ශික්ෂාපද රකින්නට ඕනේ. ඒ ශික්ෂාපදවල යම් යම් ශික්ෂාපද කැඩුනත් උන්වහන්සේ පරාජිකා තත්ත්වයට පත් නොවි සිටින තාක් කාලයක් උපසම්පදා භික්ෂුවක් වෙනවා. එතකොට අනිස් සිල්පද කැඩනකොට ඒවායින් උන්වහන්සේලාට නිවැරදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ නැවත යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන්. වත්මානත් අබ්බාහන වගේ සංඝාසීසවලදී හැම අබ්බාහන වගේ විනය කර්ම තියෙනවා. මුළුමහත් පැවිදි ජීවිතේම හරිම අංග සම්පූර්ණයි. පින්වත්නි පැවිදි ජීවිතය හරිම සුන්දරයි. කැමතිනම් එන්න පුළුවන්, ඇවිල්ලා ඉන්න අමාරු නම් යන්න පුළුවන්. අහපව් ගිහිල්ලා යම් කාලෙක එන්න ඕන වුණොත් අහපව් එන්න පුළුවන්. අහපව් ඉන්න බැහැ නම් යන්න පුළුවන්. අද කාලේ වැරදි මතයක් තියෙනවනේ, දැන් දරුවෝ එහෙම සසුන්ගත කරනකොට ඒ අය තරුණ වුණාට පස්සේ සිවුරු අයන එක මහා අපරාධයක් වගේ දකිනවා. නෑ, ඒක කිසිම අපරාධයක් නැහැ. ඒ පැවිදි වෙලා හිටිය කාලයේ තුල සිල් රකින්න ඕන, ඉන්න බැරි නම් යන්න තියෙන්න ඕන. ඒ පැවිදි වෙලා හිටිය කාල සීමාව තුළ දන් දුන්නු ඇත්තන්ට ඒ කාල සීමාව තුළදී අපූර්වට ආනිසංස ලැබෙනවා. ඒකනත් ඉදිරියේදී පැහැදිලි කරන්නම්. ඊට පස්සේ සමන වේසධාරියා. සමන වේසධාරියා කියලා කියන්නේ සාමණේර දස සීලයක් නැතිව තවදුරට සාමණේරයන් වහන්සේ නමක් විදියට පෙනී ඉන්න බැරි විදිහට ලිංග නාසනයට සුදුසු කටයුතු කරමින් ඉන්න අය. ඒ වගේම උපසම්පදා ජීවිතයේ තුල තවදුරටත් ඒ කෙනා උපසම්පදා බිස්සුවක් විදිහට පෙනී ඉන්න බැරි තත්ත්වයට පත් වෙලා ඉන්නවා නම් පැවිදි ජීවිතයේ වගේ පෙනී හිටියත් ඒ අය ශ්‍රමණ වේශධාරීන් වෙනවා. ඒ කට්ටිය ශ්‍රමණ වේශධාරීන් වෙනවා. ශ්‍රමණ වේශධාරියා කියලා කියන්නේ අපේ බුදුදහම තේරවාදී බුදුදහම අනුව පින්වත්නි සාමණේර උපසම්පදා ඒ භූමියට තවදුරටත් ගන්න බැරි තත්ත්වයේ ඉන්න කෙනා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී වෙන වෙනත් සමන භූමීන් තුල හිටිය කට්ටිය විශාල ප්‍රමාණයක් ඉන්නවා. විවිධාකාර සමන පිරිස් හිටියා, පැවිදි කොට්ටාස හිටියා. ඒ අයගෙන් අපි මේ භික්ෂූන් වහන්සේලා වෙනස් වෙන්නේ මේ ස්වාමින් වහන්සේලා ඒ
උන්වහන්සේලාට අදාළ ප්‍රාතිමෝක්ෂ සීලය සහ අනිකුත්ය සිල් පදවලින් ශක්තිමත්ව කටයුතු කරන නිසා උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසාම කටයුතු කරන්නේ මේ ශාසනයේ ඇරෙන්න මේ ශාසනයෙන් පිටත සමන ශාසනවල චතුරාර්ය සත්‍ය ධර්මී නැහැ. කවුරු හරි කෙනෙක් රහතන් වහන්සේ නමක් බලාපොරොත්තු වෙනවා නම් ඊමේ ගෞතම සම්බුදු සසුන තුළ මේ ශාසනයේ තුලදීම තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ ශාසනයෙන් පිටත ඒ චතුරාර්ය සත්‍ය ධර්මී නැති නිසා ඒ අය තුළ අපිට ලැබෙන්නේ නැහැ මකපල්ලාභී උත්තමයෝ. ඊළඟට අරහත් දජේ දැරීමේ ආරම්භය අවසානය සහ එය බලෙන් ඉවත් කළ හැකිද කියන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න සූදානම් වෙන්නේ. අරහත් දජේ දැරීමේ ආරම්භය අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසතුමා එදා බද්දිය අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නම ලැබුණේ පස්සේනේ කොණ්ඩඤ්ඤ තාපසතුමාට. කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි කියන මෙන්න මේ තවුසම් පස් දෙනාම දම්සප් පැවතුන් සූත්‍රයේ සවන්ේ කළාට ඒ අයගෙන් කොණ්ඩඤ්ඤ තාපස්තුමා විතරයි සෝවහන් වුණේ. සෝවහන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ එහි භික්කූ මහනුපසම්පදාව ලබා දුන්නා. ඊට පහුවදා වප්ප තාපස්තුමා ළඟ තියාගෙන ධර්මයේ කියලා දීලා අවසන් වෙනකොට එදා වප්ප තාපස්තුමා සෝවහන් වුණා. එතුමටත් එහි භික්කූ මහනුපසම්පදාව ලැබුණා. අනුපිළිවෙලට බද්දිය මහානාම අස්සජි තාපසතුමන්ලත් ඉන් පසුපසු දවස්වල සෝවහන් මාර්ගයට පත් වුණා. මේ තාපසතුමන්ලා සෝවහන් වෙලා තමයි එහි භික්කූ මහනුපසම්පදාව ලබා ගත්තේ. අන්තිම දවසේදී මේ සෝවහන් වුණු එහි භික්කූ පැවිදි උතුමන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා පවත්වනකොට මේ උත්තමයෝ රහතන් වහන්සේලා බවට පත් වුණා. එතකොට අරහත් දජේ දැරීමේ ආරම්භයේ සනිටුහන් වුණේ එහි භික්කූ මහානුපසම්පදාවේ. හැබැයි අද පවතින මේ විනයානුකූල අරහත් දජේ සකස් කළේ භාග්‍යවතුන් වහන්සේ මගධ රටේ කුඹුරයායක් දැකලා. මගධ රටේ කුඹුරයායක තියෙන නියරවල් ලියදි තියෙන විදිහට බිස්සුන් වහන්සේගේ සිවුර විනයානුකූලව පස් කඩක් හෝ හත් කඩක් හෝ ඊට වඩා වැඩි කඩ ප්‍රමාණයක් අනුව සකස් කරන්න කියලා ආනන්ද තෙරුන් වහන්සේට නියම කළා. ඒ අනුව විනයානුකූලව අරහත් තජය එතැන් පටන් පින්වත්නි සංඝරත්නය දරන්නට යෙදුණා. අරහත් දජයේ ආරම්භය අන්න ඒ විදිහට සිද්ධ වුණේ. මේකේ අවසානයේ සිද්ධ වෙන්නේ අනාගතයේදී කාසාව කණ්ඩක කියන මහණ බිස්සූන් දක්වා යද්දී ඒ අයගේ සීලයේ කිසිම දෙයක් නැහැ. හැබැයි ඇඟේ බෙල්ලේ ඉනේ කරේ ඒ විදිහට අතේ දරාගත්ත යම්කිසි කහ කඩක් යම්කිසි ඒ කහපාට ඒ සිවුරුපාට නූලක් රෙද්දක් ඒ වගේ දෙයක් තමයි මේ අය දරාගෙන ඉන්නේ. සමන ලිංගයේ විදිහට ඒ අයට ඉතුරු වෙන්නේ ඒ වගේ දෙයක්. හැබැයි පෞල් ජීවිත ගෙවමින් බොහෝම දුස්සීල විදිහට ඒ අය ජීවත් වුණාට ඒ අය අරමුණු කරගෙන වුණත් කවුරු හරි කෙනේ සංඝරත්නයට දානමේ පූජාවක් කළොත් එහි ආනිසංස ඒ අයට ලබන්න පුළුවන්කම තියෙනවා. එතකොට අරහත් දජේ දැරීමේ අවසානයේ වෙන්නේ ඒ කාසාව කණ්ඩක කියන අන්තිම මහන බිස්සූන්ගේ කාලයේදී. හැබැයි ඒ කාලෙදී වුණත් සංඝරත්නය අරමුණු කරලා යම්කිසි පූජාවක් කළොත් ඒකේ ආනිසංස ලැබෙනවා. මේ ඉතිහාස කතාව ගිහි පැවිදි හැමෝම දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒ අයට මේ යම් යම් සමාජ ප්‍රශ්න ඇති වෙනකොට අන්තවාදී අදහස් අරගෙන තමන්ට පව කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. හුඟක් අය සමාජයේ සමන වේසධාරී පුද්ගලයෙ දෙන්නෙක් වැරැද්දක් කළාම තමන්ගේ මුළු මහා සංසාර ගමනම නිරේට ඇදදා ගන්න විදිය පවුකම් කරගන්නවා. බලනකොට මේ කවුරු හරි කෙනෙක් කෙලෙස් බර වෙලා කාන්තාවක් එක්ක හැසිරිලා එහෙම නැත්තම් වෙන මොනව හරි අකුසල කර්මයක් කරගෙන විශේෂයෙන්ම බිසූති අහිමි වෙන
පරාජිකා හතට එහෙම පත් වුණාම ඒකෙනා එයාගේ සංසාර ගමනේදී හුඟක් අකුසල කර්ම කරගත් නිසා දුක් විඳීවි. හැබැයි මේ බාහිරව ඉන්න පුද්ගලයොත් නිකම් බරුවට අරගෙනා හින්දා තමන්ට හුඟක් අකුසල කර්ම කරගන්නවා. මොකද සිල්වත් හාමුදුරුවන්ට බනිනවා, ස්වාමීන් වහන්සේලාත් ඒක ගැටෙනවා. අර දුස්සීල පුද්ගලයෙක් සම්බන්ධව කළ යුතු දේවල් ශාසනයේ පැහැදිලිවම තියෙද්දි ඒවා ඉක්මවා ගිහිල්ලා මේ කට්ටිය අමුතු බලයක් ආරෝපණය කරලා තමන්ගේ වගේම අනිත් විශාල පිරිසගේ සද්ධාව විනාශ කරගෙන මහ විශාල හානියක් දෙලොවටම කරගන්නවා. ඒක මහා අපරාධයක්. ඒ නිසා මේ වගේ කවුණු ගැන නිරවුල් හරියටම දැනගන්න ඕන. අරහත් ධජේ දැරීමේ ආරම්භය වගේම අවසානයකුත් තියෙනවා. ඒ වගේම ඒ බලෙන් ඉවත් කළ හැකිද කියලා හැවුවොත් කිසිසේත්ම බලෙන් ඉවත් කරන්න බැහැ. කවුරු හරි කෙනෙක් පැවිදි වෙලා ඉන්නකොට සිස්සභාවය අහෝසි කරන්න පුළුවන්. හැබැයි සිවුර ගලවලා අයින් කරන්න එහෙම හැකියාවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ එහෙම පනවන්න හේතු තියෙනවා. ශාසනයට ඇතුළු වුණාට පස්සේ ඒ කට්ටියගේ මිත්‍යා දෘෂ්ටිය, ඒ අයගේ සම්‍යක් දෘෂ්ටිය, ඒ අයගේ ඒ විසූතිය තුළ පිහිටන්න ඕන කරන කරුණුකාරණා, මේ වගේ කාරණා රාශියක් තියෙනවා. ඒව අහිමි වුණෝතින් තවදුරටත් භික්ෂුවක් බවට පත් වෙන්නේ නැහැ. තවදුරටත් සැබෑ භික්ෂූන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ඒ කට්ටියට අර විදිහට දුස්සීල වේසයෙන් වුණත් ඉන්න පුළුවන්. එහෙම ඉන්න අවස්ථා තියෙනවා. හැබැයි එහෙම ඉන්නකොට සිල්වත් ගුණවත් සැබෑ උපාසක උපාසිකාවන්ට මේ අයව හඳුනා ගන්න පුළුවන්. මොකද මේ කට්ටිය සීලයේ දන්න හින්දා. කවුරු හරි ගිහි කෙනෙක්නේ පැවිදි වෙන්නේ. සාමණේර බිස්සූන් වහන්සේ නමක් වුණාම සාමණේරයන් වහන්සේ දස්සිල් රකින්න ඕනේ. 50 ආකාරයක සීලයට අනුගත වෙන්න ඕන. ඒක දන්නවා ගිහි පැවිදි කට්ටිය. ඒ වගේම උපසම්පදා වුණාට පස්සේ කෝටිය සංවර සීලය රකින්න ඕනේ. ඒක දන්නවා ගිහි පැවිදි අය. ඒක දැන දැනත් ඒ කට්ටිය මේ ධර්ම විනයානුකූලව කටයුතු කළේ නැති වුණොත් විශාල හානි කරගන්නවා තමන්ට අනුන්ට. හැබැයි වර්තමාන ගිහි පැවිදි අය ධර්ම විනය ගොඩක් අය දන්නේ නැහැ. විශාල වශයෙන් පැවිදි ස්වාමීන් වහන්සේලාට වඩා ගිහි අය ධර්ම විනය දන්නේ නැහැ. දන්නේ නැති හින්දා ඒ කට්ටිය අමුතු බලයක් ආරෝපණය කරගෙන මහ විශාල හානියක් තමන්ට වගේම සමස්ත ප්‍රජාවටම සිද්ධ කරනවා. ඒක නොකළ යුතු දෙයක්. ධර්ම විනය දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ ඒ ඇයට පේනවා බලහත්කාරයෙන් සූර ගලවල ඉවත් කරන්න බැහැ කියලා. හැබැයි තවදෝට ශ්‍රමණ වේශයක් අරගෙන හිටියොත් ඒ ඇයට මේ යම්කිසි පත්‍යපහසුකම් එහෙම පූජා කරනවා නම් සිල්වත් අය ගිනිගුලි ගිල්ලා වගේ තමයි අර පත්‍යපහසුකම් පිළිගන්න එක. ඒකෙන් තමන් දුස්සීලව සිල්වත් උපාසක උපාසිකාවන් පූජා කරන දානේ ගත්තොත් ඒක ගිනිගුලි ගිල්ලා වගේ වෙනවා. පොඩි දෙයක් නෙමෙයි, අතිශයින්ම භයානක දෙයක් වෙනවා. ඒක නිසා නුවණැති ඇත්තෝ කොයි වෙලාවකවත් පරාජිකා වගේ තත්ත්වයන්ට පත් වුණාට පස්සේ ඉන්නේ නැහැ, සාමණේර වෙනවා. එහෙම නැත්තම් ගිහි වෙනවා. හැබැයි අද වර්තමානයේ ලංකාවේ කට්ටිය ගිහිවීම හරි භයානක අපරාධයක් කළා වගේ හිතන්නේ. ඇයි තමන් මෙච්චර කාලයක් කන්න බොන්න දුන්නා, දැන් ශාසනේ දාලා ආවා, ඒ අය හිතන්නේ මේ පැවිදි වෙන්නේ ශාසනේ රකින්න කියලා. පින්වත්නි, ශාසනේ රැකීම කොහොම සිද්ධ වෙනවා? සිල්වත් ගුණවත් ධර්මයේ හැසිරීමෙන් කටයුතු කරනකොට. ශාසනේ රැකීම සැබෑ බිස්සුන් වහන්සේලාගේ වගේම ගිහි අයගේත් වගකීමක්. ඒක සිද්ධ වෙනවා. නමුත් පැවිදි වෙන්නේ ශාසනේ රකින්න හිතාගෙන නෙමෙයි, පැවිදි වෙන්නේ නිවන් දකින්න හිතාගෙන. නිවන් දැකීම තමයි සම්බුදු සසුනට ඇතුල් වීමේ ඒකායන අරමුණ. ඒ නිවන් දකින්න අරමුණු කරගෙන පැවිදි වෙන ගිහි පැවිදි දෙපක්ෂයේම සම්බුදු සසුන සුරක්ෂිත කරගෙන කටයුතු කරගන්න ඕන. පැවිදි වෙන අය වගේම පැවිදි නොවන ගිහි අයත්. එතෙන්දී කොයි වෙලාවකවත් බලෙන් සිවුරු හරවන්න බෑ. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතු තියෙනවා. ඒ වගේ බලහත්කාරකම් කරන්න බෑ අපිට. නමුත් පුළුවන් සංඝරත්නය තුළට වද්ද ගන්න නැතුව ඉවත් කරන්න. එහෙම ඉවත් කරන්න ඕන. තමන් විසින්ම තමයි ශාසනයෙන් අයින් වෙන්න ඕන.
සංගරත්නය තුළට අපි සීමා මාලකවලට ගන්න නෑ විනේ කර්මවලට ගන්න නෑ පිරිහුණු චරිත සමාජයට දකින්න සලස්වනවා. එතකොට සිල්වන්ත උතුමන් වහන්සේලාව තීරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙතෙන්දි ධර්ම විනය ගිහි පැවිදි දෙගොල්ලු දැනගත යුතු වෙනවා. දැනගත්තට පස්සේ ඒ අයට ගිහි ජීවිත ගෙවනවා වගේ එහෙම ජීවත් වෙමින් අරහත් දජේ විතරක් සමනවේශයක් විතරක් දරාගෙන ඉන්න කට්ටිය හඳුන ගන්න පුළුවන්. එතකොට ඒ අය ආශ්‍රය කරන්නේ නැතුව හොඳ යහපත් ස්වාමින්වහන්සේලා සිල්වත් උතුමන් වහන්සේලා ඇසුරු සුරු කරමින් කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. පළතුරු ගොඩක කුණූණු පළතුරු තියෙනවා. ඒ කුණූණු පළතුරු දැක්කා කියලා අපි මුළු පළතුරු ගොඩම විසිකලා හරියන්නේ නැහැ. හොඳ පළතුරු ටික තෝරගන්නවා. පින්වත්නි, හැම වෙලාවෙම මෛත්‍රිය, කරුණාව, කුසලයන් මුල් කරගෙන තමයි තීඳු තීරණ ගන්න ඕනේ. කොයි වෙලාවකවත් අකුසලයන් මුල් කරගෙන බෑ. තව කෙනෙක් දුස්සීල වුණා කියලා තමන්ට ද්වේෂය ඇති කරගෙන බෑ. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී දේශනා කරන ඉතාම පැහැදිලිව කවුරු හරි කෙනෙක් බුද්ධ රත්නයට බණිනවා නම් ධර්ම රත්නයට සංඝ රත්නයට බණිනවා නම් ඔබලා කුපිත වෙන්න එපා. කුපිත වෙන්නේ නැතුව කේන්ති ගන්නේ නැතුව කේන්ති ගත්තොත් තමන්ට නිවැරදි කවුන දැනගන්න බැරි වෙලා යනවා. ඒ වගේම ද්වේෂ හිත් වලට තමන්ට ලොකු හානි වෙනවා. ඒ නිසා කේන්ති ගන්නේ නැතුව කරන්න ඕන දේ තමයි ඒක නිවැරදි දේ පෙන්නලා දෙන එක. නෑ, ඔබ ඔය කියන දේ වැරදි, මේක නිවැරදි. ඔබ ඔය කියන එක වැරදි, මේක තමයි හරිදි. ඒ විදිහට පෙන්නලා දෙන්න ඕනේ. පෙන්නලා දෙන්නේ නැතු ඒක ගැටීමක් කියලා හිතලා නිස්සද්දව ඉන්න මේ සිවණක් පිරිසදී කියන්නේ ගිහි පැවිදි දෙගොල්ලටම බෑ. ගිහි පැවිදි දෙගොල්ලම බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට යම්කිසි අභූත චෝදනාවක් කරනවා නම් ඒ වෙනුවෙන් හඬ නගන්න බැඳී ඉන්නා මේ බුද්ධ ආඥාව බුද්ධ වචනයත් එක්ක. බ්‍රහ්මජාල සූත්‍රයේදී පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට ඕක වැරදි, මේකයි නිවැරදි කියලා පෙන්වලා දෙන්න පුළුවන් දැනුමක් ගිහි උපාසක උපාසිකාවන්ට වගේම පැවිදි බිස්සු බිස්සුණීන්ටත් තියෙන්න ඕන. සිවණක් පිරිසට ඒක තියෙන්නම ඕන, ඒ අවබෝධය. එතකොට ඒ කට්ටිය ගැටෙන්නේ නැතුව දේශහිත ඇතිකර ගන්න නැතුව කරුණාවේ, මෛත්‍රියේ මේ දේ නිවැරදිව පෙන්වලා දෙනවා. මේකයි මේට කළ යුතු දේ, මෙයයි මේට කළ යුතු දේ කියලා. තමන්ට අකුසල් සිත් ඇතිකර ගත්තේ නැති නිසා අකුසල විපාක ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේම අනෙක් අයට අකුසල් සමාදන් කරවපු නැති නිසා ඒ අය අකුසල කර්ම කරගන්නෙත් නැහැ. සම්බුදු සසුනත් බොහෝ කාලයක් පවතිනවා. ඒතර බලහත්කාරකම් මොනවත් කරන්න බෑ. ධර්ම විනය මතු කිරීම තමයි හැම විලාවකම කරන්න ඕන. යම්කිසි සමන වේශධාරියෙක්ගේ ප්‍රශ්නයක් ඇති වුනහම සමාජ මාධ්‍ය ජාලාවල, ඒ වගේම විවිධාකාර රාජ්‍ය නාලිකා සහ මේ මහජනතාව නිතර පරිහරණය කරන නාලිකාවල කොයි වෙලාවකවත් ධර්ම විනය යටපත් කරලා පුද්ගල චරිතයක් විතරක් ඉස්මතු කරලා ඒ පුද්ගල චරිතය නිසා ධර්ම විනයට පහර දීමක් කරන්න එපා. ඒක කරන්න හොඳ නැහැ. ඒක මහා විශාල පාප කර්මයක්. ඒ වගේම පුද්ගල චරිතයක් සීලයෙන් පිරිහීම මුල් කරගෙන සමස්ත සිවණක් පිරිසකට පහර දෙන්න බෑ. මොකද එතෙන්දි දේශයේ තියෙන, එතෙන්දි වෛරයේ තියෙන්නේ. එතෙන්දි ධර්ම විනය දන්නේ නැති මෝඩ පුද්ගලයෝ රාසියක් කරගන්න මහා අකුසල ධර්ම ගොඩක් තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවකම යම්කිසි සමන වේශධාරියෙක්ගෙන් යම්කිසි නොකටයුත්තක් වුණාට පස්සේ කරන්න ඕන ධර්ම විනය මතු කරන්න ඕන. මේ ධර්ම විනය මතු කරමින් මේ නිතරම ධර්ම විනය බබලන තත්ත්වයකට ගන්න ඕන. තථාගතප්පවේත ධම්ම විනයෝ විවටෝ විරෝචතිනෝ පටිච්චන්නෝ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්ම විනය විවෘත වෙන තමයි බබලන්නේ. යම්කිසි පුද්ගල චරිත මේ පිරිහීමක් වුණොත් පැවිදි වෙලා අවුරුදු 20-30ක් ඉඳලා හරි පරාජිකා තත්ත්වයන්ට පත්ලා මොන හරි වරදක් වුණොත් උඩ බලාගෙන කෙල ගහ ගන්න නෙමෙයි සුදුසු. කෙල ගහ ගන්න හොඳ නැහැ. ඒ වෙලාවේදී ධර්ම විනය මතු කරමින් අරක සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා ධර්ම විනය බබලමින් බොහෝ කාලයක් ධර්ම විනය පවතින විදිහට කටයුතු කරන්න ඕනේ. හුඟක් ගිහි කට්ටිය කරන උඩ බලාගෙන කෙල ගහ ගන්නවා. බලනකොට සිහිනුවණින් හොඳට විමසද්දී ඒ අය ධර්ම විනී දන්නේ නැහැ.
ඒකාටි ශාසනීය පැවැත්ම ඔය ඉක්මනටම විනාශ කළා දාලා නැති කරලා දානවා මොකද ඒකට හේතුව එයාගේ මෝඩකම අනුවණකම ධර්ම විනී දන්නේ නැතිකම ඊ කවුරු හරි ගිහි කෙනෙක් මිනිහ මැරුවොත් ඒ අයගේ උපැන්න සහතිකේ හරි පරම්පරාවේ හරි බෞද්ධයෝ කියන නම තියෙනවා කියලා මෙන්න සියලුම බෞද්ධයෝ මිනිහ මරුවෝ කියලා කියන්න එපා ඒක වැරදි මොකද එක්කෙනේ පිරිහිලා එක්කෙනෙක් මිනිමාන තැන්ට ද්වේෂයෙන් අගතියට ගියා නම් ඒකේනා මුල් කරගෙන ඔක්කොම මිනිමරුව වෙන්නේ නැහැ. එක්කෙනෙක් විතරයි ඒ දේ කළේ. පැවිදි ජීවිත ගත කරන අයගුණෝ සමන වේශධාරියෙක් එහෙම කළා කියලා සියලුම පැවිදි උතුමා මේ වගේ දුස්සීලයෝ කියලා එහෙම කියන්න බෑ. එහෙම කියන්න එපා. එක්කෙනේ දෙන්නේකින් ඒ දේ වෙන්නේ අපි කල යුතු දේ තමයි මේ වගේ වෙලාවකදී පින්වත්නි ධර්ම විනය මතු කරන එක ධර්ම විනය මතු කරලා සමස්ත ශාසනයට ඇඟිලි දික් කරන්නේ නැතුව ඒ පුද්ගලයන් සම්බන්ධ කවුරු පෙන්නලා අනිත් අයව දැනුවත් කරලා සමාජයේ දැනුවත් කරන එක මේ වගේ ප්‍රශ්න විය යුතුයි ඒකනේ බලහත්කාරයෙන් සිවුරු අරවල යවන්න බැරි ක්‍රමයේ තියෙන්නේ මේ වගේ දේවල් එතකොට සමාජයේ නිතර නිතර මතු වෙනවා අර වගේ අය සමන වේශධාරීන් දුස්සීල වෙන්න කරන කියන දේවල් සමාජයේ දකිනකොට අප්‍රසාදයේ පිට කරනකොට ඒකට ධර්ම විනය තුල කොහොමද කියලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියලා හොයනවා හොයන්න හොයන්න අර පිළුණු චරිතයේ පේන්න පේන්න ධර්ම විනය හොයන්න හොයන්න පිළුණු චරිතයේ හිතින් අයින් කරලා දාලා ධර්ම විනය ගැන තව තවත් පැහැදිලා ඒ අය සසරින් ඉගොඩ වෙන ධර්ම විනය ඉගෙන ගන්නත් පුරුදු පුහුණු වෙනවා මෙන්න මේ විදිහට පින්වත්නි කළ යුතු කරුණු කාරණා වගයක් තියෙනවා සත්පුරුෂ පින්වත්නි ඒ වගේම තුන්වැනි පියවර විදිහට පින්වත්නි බිස්සුන් වහන්සේ නමක් වෙනවා කියලා කියන්නේ අපරාධයක් නෙමෙයි දැන් ඔය ඇත්තෝ ධර්ම විනය දන්නේ නැති හින්දා ඔබ බුදුදහම කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අපිට දෙන උත්තරේ පොඩ්ඩක් කියන්න බුදුදහම උගන්වන්නේ මොකක් කරන්නද කියලා ඔබෙන් අපි ඇහුවොත් ඔබ අපිට දෙන උත්තරේ මොකද්ද ධර්මයේ තුල උගන්වන්නේ මොනව පුරුදු කරන්න කියලාද මොකද්ද කළ යුත්තේ කියලා අපි ඔබෙන් අහනවා ඔබ අපිට දෙන උත්තරේ මොකද්ද හුඟක් ගිහි ඇත්තෝ ඉන්න තැන්වල අපි විවිධ තැන්වල පොලිසියවල ඒ වගේම මේ හමුදා මේ පින්වතුන් ඉන්න තැන්වල ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශ ඉස්කෝලවල විවිධ තැන්වලදී අහනවා බුදුදහම උගන්වන්නේ මොකද්ද කියලා වැටිපුරම කට්ටිය අපිට කියන්න මොකක්ද දන්නවද බුදුදහම ගන්නන්නේ අතහැරීමනේ කියලා. ස්වාමීන් වහන්සේ අතහැරීමනේ අපිට පුරුදු කරන්න කියන්නේ කියලා තියෙන්නේ කියලා. සම්පූර්ණයෙන් වැරදීනේ. ඇයි දන් දෙනවා කියන එක ඒකට වැරදියෙන් ගන්නවා දානේ විතරක් අරගෙන ඒක අතහැරීම කියලා. කර්ම කර්මඵල දන්නේ නැතිකම. බුදුදහම ගන්නන්නේ අතහැරීමක් නෙමේ බුදුදහම ගන්නන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න කියලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා සම්මා වායාමයේ කියලා එකක්. නූපං අකුසල් නූපදවන්නට කරන වීර්ය, උපං අකුසල් දුරු කරන්නට කරන වීර්ය. නූපං කුසල් උපදවන්නට කරන වීර්ය, උපං කුසල් වැඩි දියුණු කරගන්නට කරන වීර්ය. ඔය සම්මා වායාමයේ අත්හැරලා ඔය ඇත්තන්ට වැඩ කරන්න බෑ. ඒ කියන්නේ ඔබ තුල තරහව දීසේ තියෙනවා නම් ඒක තමයි වැඩි දියුණු වෙන විදිහට පුද්ගල චරිත අරගන්න බෑ. ඒ වෙනුවට ප්‍රඥාව සම්මා දිට්ඨිය ඇතිවන විදිහට ඔබ ඔබව දියුණු කරගන්න තමයි කටයුතු කරගන්නට ඕන. ඔය ඇත්තන්ගේ ප්‍රඥාව දියුණු වන විදිහට. ඒ නිසා කවුරු හරි සමන වේශධාරී විදිහට ඉඳිමින් කරන හානිදායක දේවල් නිසා සිව්වනක් පිරිස විනාශය ඉක්මන් කරගන්න එපා. ඒක හරි භයානකයි. පින්වත්නි භික්ෂුව උපසම්පදාව ප්‍රතිස්සේප කළ හැකි ක්‍රම සහ වැරදි කළ භික්ෂුව ගැන අනෙක් භික්ෂූන්ට ගත හැකි කියා මාර්ග සංවාදීකරණය ගැන තමයි මීළඟට විස්තර කරන්නේ. භික්ෂුව උපසම්පදාව ප්‍රතික්ෂේප කළ හැකි ක්‍රම. ඕනෑ වෙලාවක උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට උපසම්පදා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි පැවිදි වෙනකොට අවසර ගන්න ඕන ගොඩක් අයගෙන්. දරුවෝ නම් මව්පියන්ගෙන් එහෙම අවසර ගන්න ඕන. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේගේ කැමැත්ත අවසරයේ තියෙන්න ඕන. එතකොට පැවිදි වෙන එක අමාරුයි. උපසම්පදා ප්‍රතිස්සේප කරන එක ලේසි. උපසම්පදා වෙන එක අමාරුයි.
උපසම්පදා වෙනකොට පච්ච තියෙනවා නම් උපසම්පදා කරන්න. ඒ වගේම අංග විකල නම් කුෂ්ඨදද විවිධේව තියෙනවා නම් උපසම්පදා කරන්නේ නැහැ. උපසම්පදා කරනවා නම් පින්වත්නි ඒ සඳහා ඒ අයගේ නිරෝගීකම සහ ගොඩක් කවුණු බලපානවා. හොයලා බලන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. පැවිදි කරනකොට පැවිදි කරන්න අවසර ගොඩක් ඕන. හැබැයි පැවිදි වෙලා උපසම්පදා වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ නමකට තමන්ගේ හිත කෙලෙස් වලින් පිරෙනවා නම් ඕන වෙලාවක පුළුවන් උපසම්පදා ප්‍රතික්ෂේප කරන්න. ඉතින් තමන් වහන්සේට ඕන වෙලාවක උපසම්පදා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතික්ෂේප කරන ආකාර එක පැත්තකින් තියෙනවා මේ 14, තව පැත්තකින් තියෙනවා 8ක්. ඒ කියන්නේ ඔක්කොම 22 ආකාරයකට පුළුවන් උපසම්පදා ප්‍රතිසේප කරන්න. බුදුරජාණන් වහන්සේ, ධර්මරත්නය, සංඝරත්නය මේ විදිහට පින්වදී ප්‍රතිසේප කරන ආකාර වගේක් තියෙනවා. කොච්චරද කියලා කිව්වොත් රාගයෙන් හොඳටම මත් වුණොත්, රාගයෙන් හොඳටම උමතු තත්ත්වයට පත් වෙලා තමන් ඉස්සරහා කාන්තාවක් ඉන්නවා නම් ඒ කාන්තාවත් එක්ක ලිංගික සංසර්ගයේ යෙදෙන තරමටම කෙලෙස් බර වෙලා තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි වුණොත් ඒ කෙනාට පුළුවන් අර කාන්තාවට ආරෝචනය කරන්න. මම තවදුරටත් උපසම්පදා බිස්සුවක් කියලා පිළිගන්න එපා, මං උපසම්පදා ප්‍රතිසේප කරනවා කියලා. ඒ තරම් ලේසි උපසම්පදා ප්‍රතිසේප කරන්න. ඒ උපසම්පදා ප්‍රතිසේප කළාට පස්සේ ඒ කෙනා සිවුරු හැරලා යන්න ඕනේ, නැත්නම් අවසර අරගෙන සාමණේර භූමියට ඇතුළත් වෙන්න ඕන. තවදුරටත් එයා උපසම්පදා ප්‍රතිසේප කළාට පස්සේ උපසම්පදා බිස්සුවක් නෙමෙයි. නමුත් සමාජයේ මෙන්න මේ විනය කාරණාවට ඉඩ දෙන්නේ නැති තත්ත්වයේ හින්දා හුඟක් කට්ටිය තවදුරටත් රැඳිලා ඉන්නවා. ඇයි සිවුරු ඇරියට පස්සේ මහා අපරාධකාරයෙක් විදිහට දකින්නේ? ඔබ දන්නවද මේ සමාජයේ නියෝජ්‍ය පොලිස්පතිවරු ඉන්නවා සිවුරු හැරලා ගිය කට්ටිය. හමුදාවේ ඉහළ නිලධාරීන් ඉනවා සිවුරු හැරලා ගිය කට්ටිය. ඒ වගේම අතීතේ පාර්ලිමේන්තුව පවා නියෝජනය කළ තිනවා සිවුරු හැරලා ගිය කට්ටිය. ඒ වගේම සමාජයේ විවිධ තරාතිරන්වල ඉන්නවා සිවුරු හැරලා ගිය කට්ටිය. එහෙම ඒ කට්ටිය ඉහළ තරාතිරන්වල ඉන්නකොට විශේෂ වෙනසකුත් අනිත් අයට වඩා ඒ අයගෙන් දකින්නක් තියෙනවා. මොකද අර ශාසනය තුල ලබාගත් හික්මීම නිසා එහෙම. හැබැයි ශාසනයේ තුලදී උපසම්පදා ප්‍රතිසේප කරන්න පුළුවන් අවස්ථා තියෙද්දි ඒකට ඉඩ දෙන්නේ නැති සමාජ මතයක් ගොඩනගාගෙන හැමෝම උඩ බලාගෙන කෙල ගහ ගන්නවා. පින්වත්නි, ධර්ම විනේ විදිහට ක්‍රියාත්මක වෙන්න දුන්නා නම් ශාසනයේ ඇතුළත ඉන්න කෙනාට තවදුරටත් ශාසනයේ ඇතුළත ඉන්න බැරි නම් උපසම්පදා ප්‍රතිසේප කරන්න පුළුවන් ක්‍රමත් ඕන තරම් තියෙනවා නම් ඇයි ඒ කටිට ගිහිව ඉඳලා අර ශාසනයේ තුලදී ලබාගත් පුරුදු පුහුණු වීම එක්ක ගිහි ජීවිතයේ ධර්මදර විනයදර කෙනෙක්, ධර්මයේ දන්නා විනය දන්නා ඒ තුල පිහිටලා ඉන්න කෙනෙක්ට ජීවත් වෙන්න අවස්ථාව දෙන්නේ නැත්? එහෙම අවස්ථාව දුන්නා නම් හුඟක් සමාජයේ යහපත් පැත්තට හැරෙනවා. මොකද ඒ කටි ගිහි අය අතර ඉඳිමින් ඒ අය පෙන්නලා දෙනවා මේකයි විය යුතු දේ, මේකයි හරි දේ, ඕක වැරදි, මේකයි හරි දේ විදිහට පෙන්නලා දෙන්න දන්න පිරිසකුත් වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වගේ ක්‍රමයක් නිර්මාණය කළේ. භාග්‍යවතුන් වහන්සේ සිවණක් පිරිස තුළ මේ වගේ ස්වභාවයෙන්ම ශාසනයේ දිගුකල් පවතින අතිශයීම සුරක්ෂිත කල්යාණ මිත්‍රත්වයේ දවසින් දවස වැඩි වෙන හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන අවංකව අව්‍යාජව තීඳු තීරණ ගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් සකස් කළා. ඒ ක්‍රමයට අද සමාජයේ පිටුපහලා සමාජයේ ඒ ක්‍රමයට අනුගත වෙන්නේ ඇයි? ධර්ම විනය දන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල ධර්ම විනය කියලා උගන්වන්නේ එයාලට හිතෙන මොනවදෝ අපබ්‍රංශ ගොඩක්. ඒ වගේම පිරිවෙන්වල උගන්වන්නේ ධර්ම විනය නෙමෙයි. කිසිම තැනක අභිධර්මයේ සම්පූර්ණයෙන් උගන්වන ක්‍රමවේදයක් නැහැ. බොරුවක් මේ අධ්‍යාපන ක්‍රමවේදයේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අවුල්චාලය. විනය සියල්ලම උගන්වන්නේ නැහැ. ඒ වගේම සූත්‍ර සියල්ලම උගන්වන්නේ නැහැ. ත්‍රිපිටක අර්ථකථන ක්‍රමය අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ එක්ක දැනගන්න ඕනේ. සූත්‍ර කොයි වෙලාවකවත් අටුවාව ප්‍රතිසේප කළ ටීකා අනු ටීකා ප්‍රතිසේප කළ විස්තර කරගන්න බැහැ. භාග්‍යවතුන් වහන්සේගේ අදහස කොහොමද දැනගන්නේ? ඒක අදහස හරියටම දැනගන්න නම් ඒ භාග්‍යවත් ලෝගුරු බුදුචානන් වහන්සේගේ අදහස දැනගන්න නම් ත්‍රිපිටක අර්ථකථන ක්‍රමය හරියට තියෙන්න ඕන.
Pingatni, even knowing Nisimarge, Samajagata Unana, Dharmavini, Hariati Ganuana, Mivagi, Mitya Dusti Godaka, Daran in a hair, Upper Sampadawe, Patik Sepakarana Pulua, Krama Ona Tarantinoa. Harimalesi, Pavidivanovagi, Amaruna hair. Evagi, Mitanahalatin, Ilanga Pasne, Veradical Bixu again, Anek Bixu unte, Gatahekia Marge. ඒ වැදිකල බිස්සුන් වහන්සේලා සම්බන්ධව අනිත් බිස්සුන් වහන්සේලා මේ ස්වාමින් වහන්සේට මග පෙන්වන්න ඕන උපදෙස් දෙන්න ඕන ඔය ඇත්ත හිතන තරම් ලේසි නැහැ සාසනයේ ඇතුළත තියෙනවා සබ්බක්‍මචාරී ස්වාමින් වහන්සේලා සම්බන්ධ සැකයක් ඇති නොවන ආකාරයේ වැඩපිළිවෙලක් මේ වගේ කෙටි ධර්ම දේශනාවකින් කොහොමද ඔක්කොම පෙන්වලා දෙන්නේ සාසනයේ ඇතුළත හරිම සුරක්ෂිතයි විනේ කර්මයකට ගන්නකොට ඒ සාමින්හාසේ පරාජිකා නැද්ද කියලා දැනගන්න පුළුවන් තරමටම කවුණුකානා ගොඩක් තියෙනවා. ඔය ඇත්ත නිකමට පොඩ්ඩක් හොයලා බලන්න. නිකමට හොයලා බලන්න කටින චීවර කාලයේ සම්බන්ධව කටින සිවුරක් පැවරුවාට පස්සේ මාස පහක කාලයක් සංගරත්නයේට ආනිසංස තියෙනවා. ඒ ආනිසංසත් ඇතුළත කියවන කවුණු මොනවද කියලා පොඩ්ඩක් බලන්න. එතකොට ස්වාමින් වහන්සේලා ඇතුළත මොනතරම් සුරක්ෂිත ක්‍රමයකටද ඉන්නේ ආරණ්‍යයෙන් පිට වෙනකොට ලැබෙන පිරිකර සම්බන්ධව හැමදේකදීම ස්වාමින් වහන්සේලා හොඳ පුළුල් අවබෝධයකින් කටයුතු කරන ආකාරයේ ඔය ඇත්තන්ට තීරුම් ගන්න පුළුවන්කම ලැබී ඔබ හිතන තරම් පින්වත්නි සුරංගනා ලෝකයක් නෙමේ ශාසනය තුල තියෙන්නේ මේ ශාසනය තුල තියෙන්නේ මේ විශ්වයේ තියෙන යථාර්ථය මේ විශ්වයේ තියෙන සැබෑව භාග්‍යවත් ලෝකුරු බුදුරජාණන් වහන්සේ විනේ නීති පැනෙව්වේ නැහැ පින්වතුනි විස්සුන් වහන්සේ වැරදි කරන කම් බුද්ධත්වයෙන් අවුරුදු 20ක් විතර යනකම් බුදුරජාණන් වහන්සේ විනේ නීති පැනෙව්වේ නැහැ විනේ නීති පැනෙවි වැරදි කරන පටන් ගත්තට පස්සේ අග්‍රශාවක සරියුත් මහරහතන් වහන්සේම ශාසනයේ බොහෝ කල පවතිම වෙනුවෙන් විනේ නීති පනවන්න කියලා ආරාධනා කළ තිබියදීත් බුදුරජාණන් වහන්සේ එහෙම විනේ නීති පැනෙව්වේ නැහැ අනාගතයේදී මේ වැදී සිදුවන බව දැනගෙන විනේ නීති පැනෙව්වේ මේ සුරංගනා ලෝකයක් මවා ගන්න එපා ඔය ඇත්ත මහ පොළොවේ යථාර්ථයක් තියෙනවා හේතුඵල ධර්මයන්ගේ කියාකාරීත්වයක් තියෙනවා තුන් කාලෙටම අදාළ වුණු වැඩපිළිවෙලක් තියෙනවා ඒ තුන් කාලෙටම අදාළ වැඩපිළිවෙලක් තියෙනවා ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානීන් දැකලා දේශනා කරපු ඒ විනය අනුව සංඝරත්නයේ කටයුතු කරනවා ඒ නිසා පින්වත්නි ශාසනයේ පැවැත්මට යොදලා තියෙන වැඩපිළිවෙල අවුල් කරන්නේ නැතුව ඔය ඇත්ත ධර්ම විනය දැන ඉගෙනගෙන ඒ අනුව තීන්දුව තීරණ අරගෙන කටයුතු කරන්නට ඕන තමන්ගේ දේශපාලන මත විවිධාකාර දෘෂ්ටිහින්ද ශාසනයට ඇඟිලි දික් කරන්න එපා. බිස්සුන් වහන්සේ නමකට දේශපාලනය කරන්න බෑ ඒක වැරදි. බිස්සුන් වහන්සේ නමක් නොකළ යුතු දේවල් තියෙනවා චූල සීලයක් තියෙනවා මධ්‍යම සීලයක් තියෙනවා මහා සීලයක් තියෙනවා සංඝරත්නිය අතිසීම සිල්වතෙක් වෙන්නට ඕනේ සංඝරත්නිය සීලයේ තුල පිහිටලා කටයුතු කරන්න ඕන මේ මනුස්ස ජීවිතේ මගපල් ලබන්නට කටයුතු කරගන්න ඕන බැරුව ගියෝතින් ඉක්මන් භවයක හරි මගපල් ලැබිය හැකි ආකාරයට අරහත් දචේ දරාගෙන පැවිදිව ඉන්න පුළුවන් නම් ජීවිත කාලෙම ඉන්න ඕනේ බැරි නම් ඒට සමු දීලා ගිහිල්ලා අහපව පුළුවන්කම තියෙන විනයානුකූලව කටයුතු කරන්නට ඕන. එතකොට බිස්සුන් වහන්සේ නමක් වැරදි කළාට පස්සේ ඒ ස්වාමින් වහන්සේ වෙනුවෙන් කළ යුතු දේවල් වගේක් තියෙනවා උන්වහන්සේලා ඇවැද්දසාගෙන පිරිසුදු වෙන්නට ඕනේ විශේෂයෙන්ම සංඝාශේෂයකට පත් වුණාට පස්සේ පිරිවෙස් මහානාත් පුරමින් උන්වහන්සේලාට අබ්බාහන විනය කර්ම කරමින් ලොකු වැඩ කොටසක් කරන්න වෙනවා පාරිශුද්ධත්වය ඇති කරගන්න මේ හද සාසයත් එක්ක නැත්තම් හිත වද දෙනවා Tamanට මේක ලිහිසි පහසු දෙයක් නෙමෙයි පින්වත්නි අතිසයින්ම බොහෝම ගාම්භීරව තමන්ගේ හිතට දැනෙන දෙයක් මේ ලෝකේ බාහිර කොච්චර රැවැට්ටුවත් තමන්ට තමන්ගේ හද සාක්ෂිය වද දෙනවා මේ විනය ශික්ෂාපද හද සාක්ෂියත් එක්ක බැඳලා තියෙන්නේ තමන්ගේ සිතුම් පැතුම් ක්‍රමයත් එක්ක බැඳලා තියෙන්නේ ඒක නිසා ඒක ඉක්මවා යන්න පුළුවන් කමක් නැහැ ඒ වගේම පින්වත්නි සංඝාධිකරණය සංඝාධිකරණය කිව්වහම ඒ ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන බිස්සුන් වහන්සේ නමගේ විනය විරෝධී ක්‍රියා පටිපාටිවලදී සංඝරත්නයට කළ හැකි දේවල් වගේක් තියෙනවා හැබැයි ඒව කරන්න සංඝරත්නයට නිදහස ඕන
ඒකට අවශ්‍ය කරන සංගරත්නයේ ප්‍රතිපාත්න විනේනීති ඔක්කොම තියෙන අඩුපාඩුවක් නැතුව. එවනාට ඒක ක්‍රියාත්මක කරන්න බැරිවිදියට රාජනීතියෙන් සංගරත්නය බැඳල දාලා. සංගරත්නයට විනයානුකූලව කටයුතු කරන්න පුළුවන් නිදහසක් ඕන අතීත රජවරුන්ගේ කාලවල වගේ. අතීත රජවරුන්ගේ කාලවලදී සංගරත්නයට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණා ශාසනයේ නොමනා විදියට කටයුතු කරන අය සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. අන්න ඒ වගේ පින්වත්නි ක්‍රියාමාර්ග ගන්න සංඝාධිකරණයක් තියෙනවා. ඒ සංඝාධිකරණයට දැන් මේ රාජ්‍යකරවන කවුරුත් බලය පවරලා නැහැ, පවරන්නේ නැහැ. පවරන්නේ නැත්තේ ඒ කට්ටිය දේශපාලන අරමුණු මුල් කරගෙන කටයුතු කරන නිසා. නමුත් සංඝාධිකරණයකට බලය ලබා දුන්නොත්, ලබා ගත්තොත් ඒක ශාසනයේ චිර පැවැත්මට අනිවාර්යයෙන්ම හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් ඒ සංඝරත්නය සකස් කරලා තියෙනවා. ඒ සංඝරත්නයට තියෙන ඒ සංඝාධිකරණ වැඩපිළිවෙලට අවශ්‍ය කරන ඒ නීතිමය ප්‍රතිපාදන ටික ලැබෙන්න ඕන. ඒ අවස්ථාවේ ඉෂ්ට කළ දුන්න නම් ගිහි ඇත්තෝ මෙවැනි ප්‍රශ්න අනාගතයේදී නිර්මාණය වෙන්නේ නැහැ. ගිහි අය උඩ බලාගෙන කෙළගහන එක නෙමෙයි කරගන්න ඕන. ඒ කට්ටිය ශාසනයට සැබෑවටම ආදරී නම් ශාසනයේ අනාගත පැවැත්ම වෙනුවෙන් සංඝාධිකරණයක් ශාසනයට තියෙනවා. තියෙන එකට බලය දෙන්න ඕන. අපි ඉන්න මේ රටේ බලන නීතිකම පහකට වැඩිය තියෙනවානේ. උදරට නීතිය, දේශවලාම නීතිය, එක එක මේ නීතිකම පහකට වඩා. එතකොට එච්චර නීතිකම තියෙන රටේ ඇයි අවුරුදු 2500ක වගේ කාල සීමාවක් පුරා තියෙන ඊට වඩා වැඩි කාලයක් ඉක්මවා තියෙන මේ සංඝාධිකරණයට අවස්ථාව දෙන්නේ නැත්තේ? ඒ පින්වත්නි ශාසනයේ තියෙන ආදරයකට නෙමෙයි. මොකද මේ බුදුදහම මේ මිහිපිටින් අතුගාදාන්න බොහෝ අයට උවමනාව තියෙන හින්දා ඒ අය මේකට ඉඩ දෙන්නේ නැහැ. සැබෑ ගිහි පැවිදි ඇත්තෝ ඒ ලබාගෙන ශාසනයේ පැවැත්ම තහවුරු කරගත්තාම ඔය තියෙන විනය විරෝධී ටික ඔක්කොම දේවල් නතර වීවි, ශාසනයේ දිගුකල් පවතිවි. ඒ වගේම තමයි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය, කාන්තාවන් සහ දරුවන් කෙරෙහි භික්ෂුව පිළිපැදිය යුත්තේ කොහොමද කියලා. කාන්තාවන් ඕක අහනවා ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන්. අපි ආනන්ද තෙරුන් වහන්සේ බුදුපියාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි අපි කාන්තාවන් කෙරෙහි කොහොමද පිළිපදින්න ඕන කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ආනන්දේ කාන්තාවන් නොදකින තරමට හොඳයි කියලා. නොදකින තරමට. ඒකනේ ආරණ්‍ය සේනාසනවලට එහෙම ස්වාමීන් වහන්සේලා වැඩම කරලා ඔවුන්ට ඉන්න බැරි විදිහට ඉන්නේ. එතකොට කාන්තාවන් එහෙම දානේ පූජා කරන්න යනවනම් ස්වාමීන් වහන්සේලා ඉන්න තැන්වලට යනවනම් ශාරීරියේ නිරාවරණය වෙන විදිහට ශාරීරියේට හිරවන ඇඳුම් එහෙම අඳින්නේ නැතුව සංවරව යන්න ඕන. කෙලෙස් නැති කරගන්න ඉන්න වනාන්තරයත්ලට අසංවරව ගියාම කෙලෙස් අවුස්සන්න පුළුවන්. එතකොට සංඝරත්නය කාන්තාවන් නොදකින තරමටම හොඳයි. ස්වාමීනි දැක්කොත් ආනන්ද කතා නොකරන තරමට හොඳයි. ස්වාමීනි කතා කළොත් අවශ්‍ය දෙයට විතරක් පිළිතුරු දෙන්න ඕන. මේ මගේ වයසින් වැඩි කෙනෙක් නම් අම්මා නැත්තම් වැඩිමහල් සහෝදරියක් නැගණියක් ඒ විදිහට අදහස ඇතිව අවශ්‍ය දෙයට පිළිතුරු දීලා වහා එතනින් ඉවත් වෙන්න ඕන. මොකද පිරිමින්ගේ සිත වහාරාගයෙන් උමතු කරවන්න කාන්තා දර්ශනයකට, කාන්තාවකට රූපයකට පුළුවන් හින්දා. ඒ ඕකම අනිත් පැත්තට පිරිමින් සම්බන්ධව ගත්තහමත් කාන්තාවන්ටත් එහෙමයි. කාන්තාවනොත් විශේෂයෙන් මිහිනින් වහන්සේලාත් ඔය විදිහටම නොදකින තරමටම හොඳයි පිරිමි පාර්ශවය සම්බන්ධව. කාන්තාවන් ගැන අන්න ඒ වගේ නොදකින තරමටම. හැබැයි දැක්කොත් ඒ අයට කතාබහ කරලා අවශ්‍ය කවුන පෙන්නලා දීලා, ධර්ම මාර්ගයේ පෙන්නලා දීලා සසරින් ඉගුඩ කරවමින් අන්න ඒ වගේ වැඩපිළිවෙලක තමයි බිස්සුන් වහන්සේලා විසින් හැසිරෙන්නට ඕන. ඒ වගේම සත්පුරුෂ පින්වත්නි දරුවන් කෙරෙහි භික්ෂුව පිළිපදින්න ඕන කොහොමද කියලා ඇහුවොත්, ශාසනයට දරුව පැවිදි කරන්න බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා. ඒක කිසිම රජයකට, කිසිම මහානායක ස්වාමීන් වහන්සේ නමකට ඉක්මවා යන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නීති ඉක්මවා යන්න බෑ. කවුරු හරි කෙනෙක් දරුවා මහානකරන එක හිම නතර කරන්න නීතිය දෙව්වොත් දැන් ඒ නතර කිරීම ගැන කට්ටිය කතා කරන් දරුවන් අතවර වෙනවා වගේ.
ඊට පස්සේ ඒක මේ සමාජයේ පුරාම සම්මත කරගත් දෙයක් වගේ වෙනවා පන්සල් වල දරු අතවර වෙනවා ඒ නිසා පැවිදි කරනවා කියලා පැවිදි කරන එක නතරකම් නීති දාගත්තා කියලා සම්පූර්ණ වැරදි පින්වත්නි එහෙම අතවර කිරීම පන්සල් වල වෙන්නේ නැහැ ඔය පල්ලි වල වෙනත් තැන් වල එහෙම දරුවන්ට අතවර කිරීම වෙන්නේ ඔය සමහර එක ළමා නිවාසයක ළමයි 35000 ඉඳලා 7 ලක්ෂ ගණන් වෙනකම් විකුණලා එහෙමත් තියෙන ඔය වෙනත් ආගම් වල ඒ වගේ දේවල් වෙන්නේ නැහැ මෙතනදී කවුරු හරි කෙලෙස් බර පුද්ගලයෝ අතින් යම් යම් ඒ වගේ විසමාචාර දේවල් වෙනවා නම් ඒකට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන ඒවට අවශ්‍ය ක්‍රමවේදයන් තියෙනවා ඒ ඇරෙන්නේ පැවිදි කිරීම නතර කිරීම නෙමෙයි ප්‍රශ්නට උත්තරේ වෙන්නේ මොකද පුංචි කාලේ පැවිදි වන උතුමන් වහන්සේලා තමයි අද ගොඩාක් මහානායක සාමින්වහන්සේලා ඒ වගේම ශාසනීය බාරකාර සාමින්වහන්සේලා වගේ කටයුතු කරන්නේ ඒ වගේම ධර්මදර විනයදර මගපල් ලබන මහ ප්‍රබල උත්තමයන් වහන්සේලා වෙන්නේ දරුවෙක්ගේ කැමැත්ත දෙමාපියන්ගේ කැමැත්ත පුද්ගලයින්ගේ වැඩිහිටියන්ගේ කැමැත්ත ඒ අයගේ කැමැත්තට විරුද්ධ වෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ අයගේ ඒ නීත්‍යානුකූල නිවැරදි අවශ්‍යතාවයේ මුල් කරගෙන තියෙන කැමැත්තට ඉඩ දෙන්න ඕන. මේ ශාසනය හරිම පාරිශුද්ධයි. කිසිම විදිහකින් ඔය කියන අයුතු දේවල්, අයතා දේවල්, නොමනා දේවල් වෙන්නේ නැහැ. එහෙම වෙන්න කිසිම ඉඩක් නැහැ. එහෙම කලාතුරකින් සමන වේශධාරීක අතින් ඒ වගේ ක්‍රියාමාර්ග සිද්ධ වෙනකොට එතනදී විනයානුකූලව කටයුතු කරන්න මේ අනිවාර්යයෙන්ම ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන තියෙනවා. සංගාධිකරණයකට බලය දුන්නාම පවතින විනය නීති ඇතුළත ඒ වගේ දේවල් සම්බන්ධව ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ නිසා සංගාධිකරණයකට බලය දීම තමයි කරන්නට ඕන. කවුරු හරි සාමණේර ස්වාමින්වහන්සේලා අතර ඒ වගේ සමලිංගික හරි යම්කිසි දෙයක් සිද්ධ වුණොතින් එතනින් මහානකම නැති වෙනවා. උපසම්පදා ස්වාමින්වහන්සේලා අතර ඒ මුඛමාර්ග ගුදමාර්ග යෝනිමාර්ග සම්බන්ධව තලටයක් පමණ හරි තෙත්බිම ස්පර්ශ වන ආකාරයට ලිංගේන්ද්‍රිය ක්‍රියාකාරීත්වයක් සිද්ධ වුණොත් උපසම්පදාව අහිමි වෙනවා. ඊට පස්සේ ගත යුතු ක්‍රියාමාර්ග වගේක් තියෙනවා. ඒවා ගන්න සංඝාධිකරණයේ අතිසහීම පොහසත් තියෙන දෙයට බලය ලබා දුන්නා නම් ගිහි ඇත්තු හරිම නුවණ ඇත්තු වෙනවා. තමන්ගේ ශාසනය බොහෝ කාලයක් පවත්වා ගන්නෝ වෙනවා. ඒ නිසා සංඝාධිකරණයක් ක්‍රියාත්මක කරවීමයි කරන්න ඕනේ. දරුවන් කෙරෙහි බිස්සුන් වහන්සේ පිළිපදින්න ඕන. මේ මගේ පුතා, මේ මගේ දුව කියනවා වගේ හැඟීමෙන් දරුව සම්බන්ධව තමන්ගේම දරුවෙක් හා සමාන හැඟීමෙන් තමයි බිස්සුන් වහන්සේ විසින් කටයුතු කරන්නට ඕන. එතනදී සත්පුරුෂ පින්වත්නි බිස්සුන් වහන්සේ නමක් විසින් ඒ දරුවන් සම්බන්ධව දැන් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ නමක් නම් මේ මගේ පුතා කියන හැඟීම තමන් තුළ උපදවාගෙන තමයි රැක බලාගන්නේ. දරු සෙනෙහස තියෙන හරිම වාසනාවන්තයි ඒ දරුවෝ. එතකොට ඒ ඇයට ගිහි මව්පියොත් ඉන්නවා, පැවිදි මව්පියොත් ඉන්නවා. එතකොට අම්මලා දෙන්නේ තාත්තලා දෙන්නේක් ඉන්නවා වගේ තරම් හරි සුරස්සිතයි. ධර්ම විනය නොදන්නා සමාජයක් ධර්ම විනය සැක කරමින් ධර්ම විනය ඉගෙන ගන්න නැතුව ධර්ම විනය ඉක්මවා ගිහිල්ලා තමන්ගේ හිතලු අනුව කටයුතු කරන්න ගිහිල්ලා තමයි මේ සම්බුදු සසුනත් අනතුරේ දාගෙන මේ සියලු විනාශයන් කරගෙන තියෙන්නේ. ඒ නිසා නුවණ පොඩ්ඩක් හෝ නුවණ අංශු මාත්‍රයක් හෝ තියෙනවා නම් වහවහ ගිහි පැවිදි ඇත්තෝ කළ යුත්තේ ගිහි පැවිදි දෙගොල්ලෝ ධර්ම විනය තුළින් සන්නද්ධ කරන එක. ධර්ම විනය දැනීගෙන ගන්න පුළුවන් වැඩපිළිවෙලක් වහවහ යොදලා සිළු දෙනා ධර්ම විනයෙන් සන්නද්ධ කරගන්න එක තමයි කරන්න ඕන. මේ ප්‍රශ්නවලට වහා උත්තර ලැබෙනවා. මොකද සර්වඥන් වහන්සේ සර්වඥතා ඥානයෙන් සම්බුදු නුවණින් තුන් කල් බලලා මේ ශාසනයේ අනාගත පැවැත්මට ඕන කරන ධර්ම විනය අංග සම්පූර්ණව දේශනා කළ තියෙන නිසා. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි භික්ෂුවක් සිවුරු හැරි පසුව දන් දුන් දායකයන්ට අගතියක් වෙනවාද, සිවුරු හැරීමෙන් පව් සිදු වෙනවාද කියලා. සත්පුරුෂ පින්වත්නි, එතනදී භික්ෂුවක් සිවුරු හැරි පසුව දන් දුන් දායකයන්ට අගතියක් වෙනවාද? කිසිදු අගතියක් වෙන්නේ නැහැ. පැවිදි වෙලා ඉන්න කාලෙදි අර ගිහි අයට වඩා උසස් සීලයක පිහිටලා ඉන්නවා. එතකොට අර දායකයෝ
ඒයගේ පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා බලවත් තබාගෙන ස්වාමින් වහන්සේට අප උපස්ථාන කරනවා පූර්ව චේතනාවල ජවනයන්ගේ හැටියට පළවෙනි ජවනයේට ඒයට ditta dhamma vetni මැද ජවන්වල මැද ජවන්වල හැටියට අපරාපරිය වේත්නි අන්තිම ජවනයේ හැටියට උපච්ච වේත්නි විපාක හම්බ වෙනවා ඊට පස්සේ මුංචන චේතනා පූර්ව චේතනාවලට වඩා ගොඩාක්ම බලපාන චේතනා ඇවිල්ලා මුංචන චේතනානේ පූර්ව චේතනාවල විපාක ශක්ති දුර්වල වෙන්න පුළුවන්. හැබැයි මුංචන චේතනා අතිශයින් බලවත් අපර චේතනා අතිශයින් බලවත්. එතකොට මේ මුංචන අපර චේතනා අනුව දායකයින්ට ලැබෙන්න ඕන දේ ඒක කරනකොටම ලැබිලා ඉවරයි. මෙතන තියෙන්නේ දුන්නට පින්වත්නි තණ්හාවෙන් ඒකට කටයුතු කිරීම. දායකින්ට ලැබෙන්න ඕනේ ආයුෂ නම් වර්ණේ නම් නිදුක්කම නම් නිරෝගීකම නම් නිවන් දකින්න හේතු සම්පත් නම් මේ ජීවිතයට අවශ්‍ය කරන උපකාරක ධර්ම නම් අනාගත ඉක්මන අවස්ථාවක මේ ජීවිතේ හෝ අනාගතේ ඉක්මන් භවයක මගපල් ලබනකන් ඇස්වල පෙනීම කන්වල ඇහීම නිදුක් නිරෝගීකම සුවපත්කම සුගතකම් මුන්තකම දීපල ධනේ භවෝග සම්පත් මේ වගේ දේවල් නම් ඒ ඕන කරන සියලුම ලෞකික සම්පත් වගේම ලෝකෝත්තර සම්පත් සියල්ලම ලබන්න පුළුවන් විදිහට අවශ්‍ය කරන සියල්ලම පින්වත්නි දන් දීමත් එක්ක ලැබෙනවා. එතකොට ස්වාමින්වහන්සේ ඒ කාල සීමාවේ උදෑසන දහවල රාත්‍රිය සම්පූර්ණයෙන්ම සිල්වත් ගුණවත් කටයුතු කරනවා. එතකොට ස්වාමින්වහන්සේ ඒ දවස තුල දායකයෝ දන් දුන්න දවස තුල සිල් රැක්කා නම් සිල් රැකපු විදිහට ඒ ස්වාමින්වහන්සේගේ ඒ කර්ම චේතනා 29 අනුව කර්මසිත 29 අනුව විපාක ධර්ම හම්බ වෙනවා. විපාක සිත් 32 හෝ ප්‍රතිසන්දී විපාක විඥාන 19 හරි සසර පුරාම විපාක හම්බ වෙනවා. එතකොට ගිහි ඇත්තන්ට දන් දුන්නු ඒ කුසලයන්ට අදාළව ඒ කර්ම සිත්වල විපාක හම්බ වෙනවා. පැවිදි උතුමන්ට සිල් රැක විදියට විපාක හම්බ වෙනවා. එතකොට සංඝ රත්නයේ දන් දීමෙන් සිල් මේ ගිහි ඇත්තන්ට බොහෝ ප්‍රතිඵල ලැබෙනවා. සංඝ රත්නයේ සිල්වත් කටයුතු කිරීමෙන් ප්‍රතිඵල ලැබෙනවා. යම් දවසක මේ දෙගොල්ලන්ගේ නිමාව සිද්ධ වුණොත් ස්වාමින්වහන්සේ අපවත් වුණොත් නැත්නම් සිවුරු හැරලා ගියොත් අර කට්ටිය දන් දුන්නේ කී ආනිසංස නැති වෙන්නේ නැහැ. මොකද ඒක ඇති වෙලා ඉවරයි. ඒ ජවන්සෙත් ඇති වෙලා ඉවරයි. ඇති වුණු ජවනේ අහෝසි වෙන්නේ නැහැ. මේ වර්තමානයේ වෙලා තියෙන්නේ සම්බුදු සසුන ගිහි අය දන්නේ නැහැ. පැවිදි කට්ටිය දන්නේ නැහැ. ගිහි පැවිදි අය ධර්ම විනය දන්නේ නැහැ. ඒ නිසා ඒ කට්ටි හිතලු ධර්ම විනය කියලා හිතනවා. ඒ නිසා බත්පතක් දීලා ඉන්පස්සේ අපෙන් පින්බත් ගිලන කට්ටිය දැන් නිරාගමිකයෝ අන්‍යාගමිකයෝ හරියට බනින්නේ ස්වාමින්වහන්සේලාට පින්බත්තු කියලා ගණගෙඩියෝ කියලා පින්බත් ගිලන අය ওই විදිහටනේ බනින්නේ දොස් කියන්නේ. හැබැයි ඒ කට්ටිය බත්පතක්වත් පූජා කළා නැහැ. නමුත් දානේ පූජා කරන අය කවදාවත් ඔහොම කියන්නේ නැහැ. දානේ පූජා කරන කට්ටිය ඒකේ ආනිසංස දැනගෙන තමයි දන් දෙන්නේ. ඒ ආනිසංස ඒ මොහොතේ වගේම සසරින් ඉගොඩ වෙනකන් ඒය ලැබනවා. ස්වාමින්වහන්සේලා ශාසනයේ ඉන්න තාක් කාලයක් උන්වහන්සේලා ප්‍රතිඵල ලැබනවා. හැබැයි යම් දවසක ඒ ස්වාමින්වහන්සේලා සිවුරු හැරලා ගියෝතින් ඒ ස්වාමින්වහන්සේ සිවුරු හරින්න තීරණය කරපු වෙලාවේ ඉඳලා අර උන්වහන්සේ රකිමින් හැමදාම සිල් රකිමින් රැස් කරගත් කර්මවල සිල් රැකීමේ ලැබෙන ආනිසංස නතර වෙලා යනවා. හැබැයි ශාසනය තුල ධර්මයේ ඉගෙනගෙන විනය ඉගෙනගෙන එයින් සන්නද්ධ වෙලා කල්යාණ මිත්‍රයෙක් විදියට ගිහි ජීවිතයට යන්නේ. දන් දුන්නු කට්ටිය දන් දුන්නු විදියට ආනිසංස ලැබනවා. ඒ අය නිසා කල්යාණ මිත්‍රයෙක් ගිහි සමාජයට ලැබෙනවා. එතකොට ඒගේ ඇසුරුනසු ලබන අනිත් උපාසක උපාසිකාවනොත් ධර්ම විනය සන්නද්ධ වෙනවා. යම් දවසක මෙයාට නැවත ශාසනයට එන්න පුළුවන්. ඉබේම ශාසනයේ පැවැත්ම සිද්ධ වෙනවා. ඇයි මේ වගේ දූරදර්ශී දෙයක් තේරුම් ගන්න ගිහි අයට බැරි? ඇයි සමහර පැවිදි අයට මේක තේරුම් ගන්න බැරි? මේ පසුපස්සේ තියෙන පින්වත්නි නිවැරදිදී දකින්න ඕන කරන ධර්ම විනය තන්නේ නැතිකම නොදන්නාකම. ධර්ම විනය දන්නේ නැති වෙනකොට සමාජ රැල්ලක් මතවාදයක් කවුරු හරි සමන ප්‍රතිරූපකයෙක්ගේ අතින් වන වරදක් හින්දා නිර්මාණය වුණාම බොහෝ දෙනා පව සිද්ධ කර ගන්නවා. තමන් ජීවත් වෙන ගිහි සමාජයේට ධර්ම විනය දන්නා කෙනෙක් තවදුරටත් සිල් රකින්න බෑ කියලා තීරණය කරගෙන එනකොට එයා කොච්චර වටනා කල්යාණ මිත්‍රයෙක්ද බලන්න.
ඒ අය අර ඉගෙන ගත්ත දේවල් අතුරුදහන් වෙන්නේ නැහැනේ. මේ භාග්‍යවතුන් වහන්සේ නිර්මාණය කරපු ක්‍රමවේදය. මේ ක්‍රමවේදයේ ඉක්මවා යන්න සිව්වනක් පිරිස තුළ ඉන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයේ තුල තමයි සියලුම සිව්වනක් පිරිස හැඩ ගැහෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන්න කවුරුත් උත්සාහ කරන්න එපා. එතකොට භික්ෂුවක් සිවුරු හැරි පසුව දන් දුන් දායකයන්ට අගතියක් වෙනවාද? කිසිදු අගතියක් වෙන්නේ නැහැ. දානේ පූජා කරපු දායක පින්වතුන්ට වටිනා කල්යාණ මිතුරෙක් තමන්ගේ සමාජයට ලැබිලා තමන් ඇසුරුනිසුරු කරන අය අතරේ ඉන්න දුරාචාරවලට පුරුදුණු ගිහියව හරි මාර්ගයට ගන්න පුළුවන් කෙනෙක් සමාජයට දායාද වෙලා ඒ වගේ කෙනෙක් ආදරයෙන් පිළිගන්න පුළුවන් තරමටම පින්වත්නි තමන්ට ශක්තිය තියෙන්නට ඕන. මොකද ඒ වගේ කෙනෙක් සමාජයට වටිනවා. බිස්සුන් වහන්සේ නමක් සිවුරු හැදියට පස්සේ ඒ බිස්සුන් වහන්සේට පව් සිදු වෙනවාද? පව් සිද්ධ වෙන්නේ සිවුර තුල ඉඳිමින් අරහත් දජේ දරාගෙන සමණයන් වහන්සේ නමක් වශයෙන් තවදෝටත් පෙනී ඉඳිමින් සම්පූර්ණයෙන්ම විනය විරෝධීව කටයුතු කළොත් ගිය සමාජයේ මතයක් තියෙනවා නම් සිවුරු හැරයාම බරපතල පවක් කියලා ඒක නිසා මේ කෙනා තවදෝට අරහත් දජේ දරාගෙන ඉන්න හිතනවා නම් ඒක වැරදි. ගිය සමාජයේ තියෙන මතයත් වැරදි. ඒ වගේම සිවුරු හැරියාට පස්සේ පව සිද්ධ වෙනවාද කියලා ඇහුවොත් අර චේතනාවේ හැටියටයි විපාක හම්බ වෙන්නේ. හැරීමෙන් පාපයක් වෙන්නේ නැහැ. හරින්නේ නැතුව සම්පූර්ණයෙන්ම දුස්සීල බිස්සුවක් විදිහට කටයුතු කළොත් තමයි පව් සිද්ධ වෙන්නේ. තවදුරට සැබෑ බිස්සුන් වහන්සේ නමක් විදිහට පෙනී ඉඳිමින් දුස්සීල ජීවිතයක් ගෙවුවොත් තමයි පින්වත්නි පව් සිද්ධ වෙන්නේ. ඒ නිසා නුවණැති ඇත්තෝ නුවණින්ම විමසා බලා සාසනීය පැවැත්ම වගේම සිව්වනක් පිරිසේම යහපතත් තමන්ගේ අනාගත දූදරුවන්ගේ යහපතත් ගැන හිතලා කටයුතු කරන්නට කල්පනා කරන්නට ඕන. බිස්සුන් වහන්සේ නමක් සිවුරු හැරීමෙන් දායකයින්ට කිසිදු අකුසලයක් අගතියක් වෙන්නේ නැහැ. බිස්සුන් වහන්සේ නමක් සිවුරු හැරීමෙන් සමාජයට කල්යාණ මිතුරෙක් හම්බ වෙනා වගේම සිවුරු හරින බිස්සුන් වහන්සේට කිසිදු පාපයක් වෙන්නේ නැහැ. උන්වහන්සේට තමන් රැස්කරගත් කර්මවල හැටියට විපාක හම්බ වෙනවා. කර්මය කියන එක ඔය ඇත්ත දැනුවත් වෙන්න ඕනේ. කර්මය කියන්නේ චේතනාවට. ධර්මයේ දන්නේ නැති කමේ වරද නිසා ඔබ ශාසනයට කරන හානිය විශාලයි. ඔබ කියලා කිව්වට සැබෑ උපාසක උපාසිකාවන් නෙමෙයි නාමික ලේබල් කට්ටිය. ඒ කියන්නේ පරම්පරාවෙන් විතරක් නාමිකව බෞද්ධයෝ කියලා දරාගෙන ඉන්න කට්ටිය. ලේබලයකට ස්ටිකරයකට නාමිකව විතරක් පෙනී ඉන්න කට්ටිය. ඒ කරන හානිය විශාලයි. ඒ වගේ දේවල් වළක්වා ගන්න ඔබ ධර්මතර වෙන්න ඕනේ, විනයදර වෙන්න ඕනේ. සැබෑ භික්ෂුවක් බිස්සුණියක් අද කාලේ මෙහි නිවහන්සේ නමක් උපාසකයෙක් උපාසිකාවක් වෙන්න ඕන. එතකොට මේ සිව්වනක් පිරිස කර්මය කියන්නේ මොකද්ද කියලා හරියට දැනගෙන ඉන්නත් ඕනේ. පින්වත්නි කර්මය. කර්මය කියන්නේ චේතනාවට. චේතනාව අනිවාර්යයෙන්ම සිතක බලවත් යෙදෙන්නම ඕන. ඒ චේතනාව අනුව තමයි විපාක ධර්ම හම්බ වෙන්නේ. එතකොට ඒ චේතනාවෙන් කෙරෙන්නේ ඇතිවෙන්නේ කුසාසිතක් කුසල චෛසිකත් එක්කද අකුසාසිතත් අකුසල චෛසිකත් එක්කද ඒ සිතත් ඒ සිතේ යෙත්න චෛසික ධර්මත් ඒ කටයුතුවල යොදවාලන ස්වභාවය තමයි මේ චේතනාව මේ කර්මය කියලා කියන්නේ. සිතත් සිතේ යෙත්න චෛසික ධර්මත් ඒ කටයුතුවල යොදවාලමින් ශරීරයේ යමක් කරන වචනයේ යමක් කියන සිතී යමක් සිතන කාරණාව. ඒක අපිට අවිජ්ජාපච්චය සංකාර විදියට පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි සංකාර විදියට ගන්න පුළුවන්. සලායත්න පච්චය පස්ස විදිහට පස්ස වේදනා තණ්හා උපාදාන කම්ම භව වල තියෙන පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර විදිහට ගන්න පුළුවන්. මේ චේතනාව බලවත් යෙදෙන කර්මසිත 29ක් තියෙනවා. ඒ කර්මසිත 29ට විපාක විඥාන 32ක් හම්බ වෙනවා. ප්‍රතිසන්දි විඥාන 19ක් හම්බ වෙනවා.
එතකොට පින්වත්නි මෙන්න මේ කියන කර්මය චේතනාව ඒකෙන් කෙරෙන්නේ හිතත් හිතේ යෙදෙන චෛසික ධර්මත් ඒ ඒ කටයුතු වල යොදවන ධර්මතාවයේ ඔය වගේම කාරණාවන් කරන අනිබිච්ඡා අව්‍යාපාද සම්මා දිට්ඨි අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි ඒ විතරක් නෙමේ සත්පුරුෂ පින්වත්නි තව මෙතන තියෙනවා සති ධම්මවිචේ විරිය පීතිපස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොච්චංග ධර්ම සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ග අංග කියන ওই ධර්මතා 21ක් ওই ධර්මතා 21 කට චේතනාවත් එකතු වුණාම කර්මයේ බවට පත් වෙන්න පුළුවන් ධර්මතා 22ක් තියෙනවා ඒ බව තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන සදහැබර සත්පුරුෂ පින්වත්නි අද ඔය ඇත්තන්ට අපි ධර්මානුශාසනාවන් පැවැත් වූයේ හිමිනමක් විනේට පිටින් කියා කරන විට කළ යුතු දේ මොකද්ද කියලා ඒ කළ යුතු දේ කරන්නට සාසනික වශයෙන් තියෙන අවශ්‍ය කරන ප්‍රතිපාදන සියල්ලම සංඝාධිකරණය ක්‍රියාත්මක කරන්න විනයෙන් අවශ්‍ය කරන සියල්ලම තියෙනවා නමුත් ගිහි ඇත්තෝ රාජ්‍ය කරවන ඇත්තෝ මොකද්දෝ හේතුවකට අපට නොපෙන යම්කිසි මොකද්දෝ හේතුවකට ඒ කට්ටිය අවස්ථාව ලබා දෙන්නේ නැහැ සංඝාධිකරණයකට අවශ්‍ය කරන බලය ලබා දුන්නා නම් විනීමේ ඒ අධිකරණමේ බලය ලබා දුන්නා නම් අපූර්වට පින්වත්නි ඔය ශාසනයේ ගැටලු ටික විසඳා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේම බිස්සුන් වහන්සේලා සම්බන්ධව කටයුතු කරනකොට ඒ සම්බන්ධව විනයට අනුවම කටයුතු කරන්නට ඕන විනය ගන්ත පහක් තියෙනවා යටුවා ටීකා තියෙනවා ඒ විනය අනුකූලවම කටයුතු කරන්නට ඕන. ගිහි ඇත්තෝ පැවිදි ඇත්තෝ දෙගොල්ලොම මේ මනුස්ස ජීවිතයේදී මඟපල් ලබන්න කටයුතු කළ යුතුයි. මඟපල් ලැබීම වෙනුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පිළිපදින්න ඕන. එතකොට ගිහි ජීවිත අපූර්වවට සම්බරව පවත්වා ගනිමින් කටයුතු කරන්න ඕන. ධනවත් බලවත් සුඛිත මුනිතව තමන්ගේ පෙරපින් මතුවන විදිහට බොහෝම ධනවත් බලවත් ශක්තිමත් කටයුතු කරගන්නට ඕනේ. ඒ සම්මා ආචී ඒ හොඳට ඕන ඒ විතරක් නෙමේ සීලයේ සම්මා වාචා කම්මන්ත දෙක ඕන ඒ විතරක් නෙමේ ඒ ඇතු කුසලයෙන් ශක්තිමත් වෙන්න ඕන සම්මා වායාම සති සමාධියෙන් ඕන ඒ වගේම සම්මා දිට්ඨි සංකප්ප මේ කාරණා ඕන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ පිළිපදින්නට කටයුතු කරගන්න මේ මනුස්ස ජීවිතයේ තුලදී ඔය ඇත්තන්ගේ ජීවිත ආර්ය ජීවිත බවට පත් කරගන්න කටයුතු කරගන්න සෝහාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල කියන සතර මග සතර ඵලයන්ට පත්ව සසර දුක් නසා සසරින් ඉගොඩව නිවන් දකින්නට අදිෂ්ඨානශීලීව කටයුතු කරගන්න සත්පුරුෂ පින්වත්නි ඒ ආකාරයට අද දවසේදී ධර්ම විනිශ්චය සියලුම යුගයේ දහම් ගැටළු විසඳන දහම් මණ්ඩපයේ දේශනා වාර්යයයි අදට අවසන් කළේ. ඔබට තියෙන ගැටළු ඉදිරිපත් කරන්න එම ගැටළු වලට පින්වත්නි අපි ධර්ම දේශනා පවත්වමින් ඔබට විසඳුම් ලබා දෙනවා. ඔය ඇත්තන්ට දැනගන්න අවශ්‍ය කරන කුමන හෝ දහම් ගැටළු ඇත්නම් අපට යොමු කරන්න එම දහම් ගැටළු වලට අපි ඔබට සම්පූර්ණ ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ වලට අනුගතව ඒ දහම් ගැටළු විසඳුම් ලබා දෙනවා. සදහැබර සත්පුරුෂ පින්වත්නි මේ වැඩසටහන පවත්වාගෙන යන්න අඛණ්ඩව පවත්වාගෙන යන්න ඔබට දායකත්වයන් සහයෝගයන් ලබා දීලා ඒ විදිහට කටයුතු කරගන්නත් හැකියාව ලබා ගන්නට පුළුවන්කම තියෙනවා මෙම ආයතනයට අමතන්න. සදහැබර සත්පුරුෂ පින්වත්නි අද දවසේදී පින්බර දායකත්වයන් දරනු ලබන්නේ මෙම උතුම් ධර්මදේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා ගණේ මුල්ල පදිංචි සුනිල් පේමරත්න සුනිල් මැතිතුමා පේමරත්න මැතිතුමා කාන්ති මැතිනිය යමුනා මැතිනිය එම දූ දරුවන් සහ සත්පුරුෂ පවුලේ සියලු දෙනා විසින් එම සදහැවර පුණ්‍යවන්තයෝ අදත් මහනීය ධර්මදානමේ උතුම් පින්කමක් සිදු කරන්නට යෙත්නා නිරන්තරයෙන් උතුම් පින්කම් සිද්ධ කරන එම පින්වතුන් නමින් මියගේ ඥාතීන්ටත් මේ පින්බර
සටහන සංවිධානය කරන ඇමරිකාවේ පදිංචි චතුරංග මැතිදුන් රුචිරංග මැතිදුන් සත්පුරුෂ පින්වතුන් සහ එම පවුල් පරපුරි හැම දිනාගීමත් ඔබ හැම දිනාගීමත් නමිමිය ගිය ඥාතීනට ඒකාන්තේම මේ පින් අනුමෝදන් විත්වා ඒ ඥාතීනගේ පාළුව ජීවිත සැපවත් සූපත්ව ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වා සියලුම දිවියන්ට මේ පින් අනුමෝදන් විත්වා පින් අනුමෝදන් වන දෙවියෝ ඔබ හැම දිනාම රකිත්වා දෙවියෝ පින් ලබාත්වා දෙවියෝ ඔබව රකිත්වා දෙවියෝත් නිවනින් සැනසෙත්වා කල් නොයවා ඉක්මන් භවයක ඉක්මන් අවස්ථාවකදීම සසර දුක් නසන්නට නිවන් දකින්නට මේ පුණ්‍ය ධර්මයෝ උපකාරක හේතු සම්පත්ම වීවා සදහැබර පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ පින්වන්ත ප්‍රඥානාලිකාවී ගෞරවනීය අධ්‍යක්ෂක නායක මහින්පාණන් වහන්සේට අපේ කුසාන් මහත්මයා ප්‍රමුඛ කොට ගස් සියලුම නිලධාරී මහත්ම මහත්මීනට ඒ වගේම ප්‍රඥානාලිකාවී සියලුම පින්වතුන්ටත් අද දවසේදී පින්බල දායකත්වයන් දරන්නට ඊත්නු සුනිල් මැතිතුමා ප්‍රේමරත්න මැතිතුමා කාන්ති මැතිනි යමුනා මැතිනිය ඒ පින්වන්ත දූදරු සත්පුරුෂ පවුල් පරපුරි හැම දිනාටමත් මේ පින්බර වැඩසටහන සංවිධානය කරන ඇමරිකාවේ පදිංචි චතුරංග මැතිතුමා රුචිරංග මැතිතුමා එම සත්පුරුෂ පින්වතුන් හැම දිනාටමත් අපි ආශිර්වාද කරනු ලබනවා ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරපු සියලු දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සත්පුරුෂ පින්වත්නි අකණ්ඩව මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට ඔබට පුළුවන් දායකත්වයේ දරන්නට ඒ චතුරංග මැතිතුමා රුචිරංග මැතිතුමා එම පින්වතුන් සම්බන්ධ කරගන්න සදහැබර පින්වත්නි ඔබට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා අභිවාදනශීලී ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචි අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්චතු මෝහක්ඛයෝ නිබ්බානං